උද්ඝෝෂණයට එක් වූ සිසුන් මාර්ග බාධක බිඳ හෙළමින් අමාත්‍යංශ ගේට්ටුවටද හාන සිදු කර එයට ඇතුල් වීමට උත්සාහ කළා. පොලිසිය මෙම පිරිස විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ වුවද සිසුන් මෙම ස්ථානයෙන් ඉවත් නොවුණු අතර නියෝජිතින් පස් දිනකට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. පැයකට අධික කාලයක් එම සාකච්ඡා පැවැත්වුණා. සාකච්ඡාවක් හම්බ වුණා අධ්‍යාපන අමාත්‍යංශයේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයාත් එක්ක. ඒ සාකච්ඡාවට අපි නියෝජිතව පස් දිනක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරලා අපි සම්බන්ධ වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ටික කඩිනමින් ඉවත් කිරීම සඳහා වූ සාකච්ඡාව පටන් ගන්නවා කියලා අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමතිවරයා ප්‍රකාශයක් කරා. ඒ වගේම එළඹෙන 22 වෙනිදා කැලණිය විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ප්‍රමාණයකට විභාග කටයුතු තහනම් කරලා තියෙනවා. ඒ විභාග තහනම ඉවත් කිරීම සඳහා වූ මැදිහත්වීමක් කඩිනමින් කරන්න කියලා අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කරා. ලාක්ෂන් පීඨවල උපාධි පාඨමාලා සම්බන්ධ ප්‍රශ්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ ප්‍රශ්න බරපතල ප්‍රමාණයක් තියෙනවා. ඒව සම්බන්ධව සාකච්ඡා කරා. ඒ වගේම මේ වෙද්දී ශිෂ්‍යයන්ට දරන්න බැරි වෙන තරම් ආපන ශාලා මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කරා. මෙන්න මේ කියන සියල්ල සම්බන්ධව ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත්, ඒ වගේම විශ්වවිද්‍යාල සියල්ලකම උපකුලපතිවරුත්, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත්, ඒ වගේම අධ්‍යාපන ඇමතිත් එක්ක ඉදිරියේදී සාකච්ඡාවක් සංවිධානය වීමට නියමිතව තියෙනවා. ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා.